අපි වෙසක් සතිය ගත කරමින් සිටින්නේ. ඉතින් ඊයේ උදෑසන සිටම අපි බුදුපා පහසින් අතිශය පාරිශුද්ධත්වයට පත් වුණු කැලණිය රජමහා විහාරස්ථානයේ සිට දෙරණාභි වන්දනා උතුම් වෙසක් නමස්කාරය ඔබ වෙත ගෙනාවා. ඉතින් එහි දිගුවක් විදිහට අද ජාතක වේදිකාවට අපි ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව ඇරයුම් කර සිටියා පූජනීය වන්දනීය අපේ බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේට. අද බුදුන් දැකීම කියන මාතෘකාව ඔස්සේ ජාතක වේදිකාවෙන් ඔබව දැනුවත් කරන්නට කියලා අවසරයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස, වෙනදාට වඩා අපි බුදුන් දකින කාලයක් සාමාන්‍ය ව්‍යවහාරයේදී දකිනවා වෙසක් කාලයේදී. බුදුන් දැකීම පිළිබඳව ශාස්ත්‍රීය ධාර්මික පැහැදිලි කිරීමක් ඔබ වහන්සේ සතු වෙන්නට පුළුවන්. හැබැයි වෙනදාට වඩා පන්සල්වල, තොරණවල, ඊට පස්සේ වෙසක් සැරසිරිවල, මගතොටවල්වල හැම තැනම මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබී මේ මහා ප්‍රතිරූපය අපේ ඇස්වලින් විඳගනිමින් සිටිනවා. අපි හිතින් වන්දනා කරමින් සිටිනවා. බුදුහාඳුරෝ මේ කාලය තරම් අපි දකින කාලයක් තවත් නැති තරම්. ඒත් අපි ඇත්තටම බුදුන් දකිනවද අපේ හාමුදුරනේ? සියලු දෙනාට තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කල්ප ගානකට සැරයක් ලෝකේ පහළ වෙන කෙනෙක්. උන්වහන්සේ රූප ශෝභාවත් ඒ වගේමයි, ඥානය ඊට වඩා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා ඥාන සාගර කියලා. ඥාන සාගරයක්. බුදුහාමුදුරුවෝගේ රූපේ බොහොම මිනිසුන් වශී කරන එකක්ලු. ඇත්තටම කියනවා නම් ඒ කාලේට කොල්ලොත් හරි ආදරේ ආසයි බුදුහාමුදුරු බලන්න. සමහරු ඇවිල්ලා ඇසපියන වෙලා බලන් ඉන්නවා කියන. දැන් වක්කලී කියන එකේන මානවුනේ රහත් වෙන්න නෙමෙයි. එයා ගෙදර උද්ඝෝෂණ කරලා දෙමව්පිය එපා එපා කියද්දි එකම කොල්ල පවුලි නොකා නොබී ඉඳලා මානවුනේ මේ රහත් භාවය ගන්න නෙමෙයි, බුදුහාමුදුරු ළඟම වාඩි වෙලා මූණ බලාගෙන. එකයි අන්තිමට බුදුහාමුදුරු සැරට කතා කළා, ඇයි වක්කලි මේ කුණු වෙන මගේ ශරීරය බලන්න? සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අක්කලි මාව බලන්න එපා, මට තියෙන්නේ කෙස් ලොම් නියදත් මස්නාර ඕව තමයි තිබුණේ. බුදුහාඳුලන් අමුද්‍යයක් තිබුණේ නැහැ, රං රිදී මුතු මැණික් තිබුණේ නැහැ බුදු වුණා කියලා. අගිල් මුගිල් සඳුන් තිබුණෙක් නැහැ. බුදුහාඳුරුත් මුත්‍රා කළා, බුදුහාඳුරුත් වැසිකිලි ගියා, බුදුහාඳුරුත් වතුර නෑවා. අපි කරන වැඩ ඔක්කොම කළා. ගංගේ බෑලට නෑවා, ඇමක සුද්ධ කරන්න එපේ. නමුත් අර පුදුමෙ කියන්නේ සංසාරය කරපු පින, ඒ පින්කංවලට අරියන්ඩ මේ අංග පීටනවා. ඒක පීටන්නේ මේ ශරීරයේ කෙනෙකුට ලක්ෂණ පීටන්නේ පෙරකරපු පිනට. දැබන බුදුහාන්දුර රි ලස්සනයි කියනනේ පාට, වත්තදෝ හෝති වන්නදූ, වස්තර පිදීමෙන් වර්ණය ලැබෙනවා. එහෙනම් සාරා සංකේ කල්පලක්ෂ පුරාම ওই වෙස්සන්තර ජාතකයේම කියන්නේ කොච්චර දෙන්නේ දැනුම් මිනිසුන්ට. ඒ නිසා තමයි දිලිසෙන සමක් වර්ණය. දීපදෝ හෝති චක්කුදු, දීප පූජා ආලෝක පූජාවල් නිසා තමයි හොඳ ඇස් දෙකක් නයන. ඒ පිනේ විපාක. යාදි සං වපතේ බීජං, අපි වී දැම්මොත් එන්නේ වී. වීදාල මුං යට කිව්වට වෙන්නේ නැහැ නේ. එහෙනම් ඒවා ඉල්ලුවත් නැතත් එනවා. දැන් වීදාල වීවරෙන් කීකින්න ඕනද? නෑ, දැම්මනම් එයි. හේතුඵලවාදී. ඒ රූප සම්පත්තිය ඊට වඩා අපි ගත යුත්තේ බුදුහාඳුරු ළඟ තිබිච්ච ඥාන සම්පත්තිය. හැම දෙයක්ම කිව්වනේ. හැම විෂයක්ම ඉගෙන ගන්න පුළුවන් ත්‍රිපිටකයෙන්. එහෙමයි. නැති දෙයක් නැහැ. හැම දෙයක්ම තියෙනවා. ඒක තමයි සරුවක්ෂ අතැඹුලක්ෂේ අවබෝධ කරගත්තා කිව්වේ ඒකයි. අතේ තියෙන දෙයක් දැන් අපි කියමු නෙල්ලි ගෙඩියක්, වීදුරු බෝලයක්,
ඇඹුල කියන්නේ නම් නෙල්ලෙගෙඩිය. වීදුරු බෝලයක් කිම්මු කද කාලේ. අතේ තිබුණොත් පෙරල 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 බලතැක් උඩ යට මැද ඔක්කොම බලතැක්. ඒ වාගේ කාම ලෝක රූප ලෝක කියන මේ ලෝක ඔක්කොම උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒ නිසා උන්වහන්සේගේ රූපේ දැකලා තමයි වැඩිපුරම බමුණු උසස් කුලේ අය. බණපොතේ තියෙනවා කේල් ගහට මුලින් කේල් ගහට යටින් පොරවකින් ගැව්වොත් කඩාගෙන වැටෙන්නේ. එහෙම. ඒ වාගේ කඩාගෙන වැටෙනවලු බුදුහාඳුරු ඉස්සරහා. දැන් එක බ්‍රහ්මායු සූත්‍රයේදී බුදුහාන්ගේ ලස්සන පරීක්ෂා කරන්න කියලා කොල්ලව යවනවා. දැන් කොල්ලත් සතියක් දෙකක් ඉඳගෙන බුදුහාන්ගේ ඔක්කොම බැලුවා. ඔර්තා මිනිහා පිළිගත්ති. එනිසා එක රූපේ පැත්ත. එතකොට තවත් බුදු කෙනෙක්ව දකින්න පුළුවන් අපිට ලෙඩෙක්. එයාත් බුදු කෙනෙක්. සෝ ගිලානං උපට්ඨේති සෝ මං උපට්ඨති. උඹ ලෙඩෙකුට උපස්ථාන කරනවා නම් ඒක මට කරන පූජාවක්. පූතිගත තිස්සහාඳුරෝ මතක් වෙනවා. ඕ එහෙම. බුදුහාඳුරුවාගේ. ඒ කියන්නේ එයා සර්වඥ ඥානෙ ලැබලා නැහැ. එතකොට ලෙඩා කියන්නේ දීරලා කෙට්ටු වෙලා ඇටකටු පැහැදිලා එමින් නමුත් එයාට අපි කරන පූජාවක් බුදුහාන්ට අර කෑම වේලක් පූජ කළා වගේ පිනක්. ඕකනේ ඉස්සර වෙසක් කාලේ ඉස්කෝලවල වලින් පන්තිවල ඉන්න ළමයි ඔක්කොම සබන් ඔක්කොම එකතු කරනවා වෙසක් කාලේ. අපි පොඩි කාලේ එහෙමයි බිස්කට් ඉස්කෝලේක දැන්කම දාක් ඉන්නවා කියලා කැමැති දේවල් ගේන්න කියනවා. බලකිරිල්ලක් නැහැ. ඉතින් ළමයි ගේනවා බිස්කට් සබන් අරෝම ඒවා ගෙනම් ඒවා මේ බොරැල්ලි නූන වාට්ටුවේ පුංචි ළමයි ඉන්නේ ලෙඩ වෙලා. ඉතින් ළමයි ඔක්කොම අරන් යනවා ඉස්කෝලෙන් ගුරුවරුත් එක්ක ගිහිල්ලා ඒ ළමයින්ට තෑගි. වෙසක් පූජාව ඔන්න බුද්ධ පූජාවක්. ළමයි සතුටු වෙනවනේ. ඇයි ඇඳේ ඉන්නවා අසාධ්‍ය වෙච්ච පොඩියුම් ලෙඩින් කෙඳිරි ගානු. ඒ ළමයින්ට චොකලට් එකක් දෙන්න පුළුවන්. ඇපල් ගෙඩියක් දෙන්න පුළුවන්. ඒක අතට ගන්නකොට මිනිහට ලෙඩේ ළමයට ලෙඩේ අමතක වෙනවා. සෙල්ලම් බඩුවක්. මට මතක එක සැරයක් බෝනික්කු. ඇඳ ළඟම තියාගෙන අතගග වෙසක් කාලේ කරන්න පුළුවන් පින්කම්. ඔන්න බුදුන් දකින්න ඇති මම මේ කියන්නේ. නාකිය අය. හොඳටම ජීවිතේ අන්තිම අවස්ථාවේ ඉන්න අය. ඒ අයට යමක් දෙන්න පුළුවන් නම්. දැන් දන්සල් දෙන එක නරක නෑ. අපි භූවිත දැන් දන්සල් කියලා දෙන්නේ තියෙන උන්ට. අති සුඛෝපභෝගී වාහන නවත්තලා තමයි කන්නේ. හොඳටම තියෙන අය පවුල් පිටින් එක දන්සලකින් කාලා නතර වෙන්නේ නැහැ. තව එකෙකුට අවස්ථාව දෙන්න නැහැ. දන්සල් දාය නම් දායෙම කරනවා. දැන් මම පොසොන් දන්සලක් දෙනවා. මට ගිය සැරේ මං කලකිරුණා. නමුත් ඒක වැරදි. මගේ මට පස්සේ ඒක තේරුණේ. දීලා කලකිරින්න හොඳ නැහැ. එතකොට රෑ 12ට විතර මේ පොඩි ළමයි එක්ක එනවා. චූටි ළමයි රෑ 12යි. දෙන්න එපා දන්සලනේ. එතකොට මම ඈරිලා මං ඒ අම්මලට කිව්වා ඔගොල්ලෝ බෙදාගෙන ළමයින්ට කවන්න. පොඩිනේ ඒක රායිතවත් දන්සල අම්මගේ අතින්නේ කවන්නේ. මදි නම් තව ඉල්ල ගන්න. රාක යන්නේ නැහනේ. මේ ගෑනු මොකද දන්නවද කිව්වේ? කයි පෙරේතකමනේ. අන්තිමට අර ෆ්‍රයිඩ් රයිස් එකයි අඹයි පරිප්පුයි අලයි ඔක්කොම අරගෙන කටවල් දෙකක් විතර කාලා එහෙම ඩස්බින්. රෑ දෙක වෙනකොට අපි ආල් කිලෝ 8ක් කිව්වා නම් පෝර බෑග් අතරක බත් ඇලට දැම්මා. තේනද මේ මේ රටේ ඒකයි අපි තාම තව විශාල පිරිසකට කණ්ඩ තිබිච්චේවා. අන්තිමට එන අයට කණ්ඩ නැහැ. ඇයි තව තැනකින් කාලා නෙන්නේ? සුප් තියෙන තැන සුප් එක බොනවා. ඈ මුං ඇට තියෙනවනම් ඒක කනවා. බත් කියලා දැක්කම එතනටත් එනවා.
ඒ ආසාවට චුට්ටක් තව කෙනෙක් ගැන හිතන්න ඕනේ. මේ බුද්ධාන් සරණං ගච්ඡාමි කියන්නේ ඒකයි. බුදුහාඳුරු කිව්වේ තමන් දානේ ආනිසංස දන්නවා නම් මානනේ තමන් කන එක දීලා බඩගින්න ඉන්නවා. තමන් කන බත්පත දීලා බඩගින්න ඉන්නවා. ඉස්සර මිනිස්සු බත් කෑවේ කොනකින්. බත්පත බත්පිගානේ මැද්දට අත තියන්නේ. ඒ කනකොටම දාන චේතනාව වෙනවා. කවුරු හරි ආවොත් යාළුවෙක් හරි කවුරු හරි ආවොත් භාගයක් දෙන්න පුළුවන්. ඉඳුල් වෙලා නැහැ. මේක මැද්දට දාලා චරස් ගාලා ඇන්නොත් කාටවත් දෙන්න බෑ. අපරාධය. ඒතකොට හිතනවා කනකොටම යාළුවෙක් හරි කවුරු හරි ආවොත් මං කොටසක් දෙනවා. ඒ සිතේ එනකොටම දීලා ඉවරයි. දැන් මං පොඩි කාලේ මට පොඩ්ඩක් මේ හිතුණා මේ නායක ආඳුකුළු වැදගත්. කිසිම කෑමක් කෙසල් ගෙඩිය වේවා මොකක් වුණත් කටේ තියන්නේ අතින් කඩලා තමයි කන්නේ. අපි දැකලා තියෙනවා. කොකිස් කැවුම් ගෙඩිය වරෝ කඩලා තමයි කන්නේ. ඇයි කටේ තිබම කෙලවදිනවා. ඇයි ඉස්සර ඉතිරි වෙච්චේ ඔක්කොම බෑග් එකේ දාලා යවනවා පන්සලට. පන්සලේ ඉන්න ගෝල බාලියෝ වැඩ කරන අය අවස තේබුණකොට. දැන් මේක කටේ තිබුත් කෙලනේ. තල කැරල්ල වුණත් අතින් කඩලා තමයි කන්නේ. බලනාන්නේ. ඉතුරු වුණොත් වෙන කාට හරි කන්න පුළුවන්. ඒ කන්න පුළුවන්. ඒ ගෙදර ළමයි තුනක් කන. මේක මෙහෙම තියලා කෑවටද කෙලනේ. බලන්නේ යන්න බුදුන් දකින්න ඇති. බුදුහාඳුරු කියපුවා. එතකොට හැමතිස්සෙම අපි අනුන්ට උපකාර කරන එක බුදුන් දකින ක්‍රමයක්. ලෙඩෙක්, නාකි කෙනෙක්, පුංචි ළමෙක් ඔන්න මොනවට දෙන්න පුළුවන්. ඔබ වහන්සේ පසුගිය පෝදා දේශනා කරා ධර්මදූත සූත්‍රය. ඒ වගේ තමයි නේද මේ අය මේ සමා වෙන දේවදූත සූත්‍රය. දැන් මේ අය මේ දේවදූතයෝ වගේ තමයි. මේගොල්ලෝ අපිට පාඩම් උගන්වන්නේ. ඒගොල්ලෝ තුලින් අපිට බුදුහාඳුරු දකින්න පුළුවන්. බුදුහාඳුරු මේ වැනි දේශනා කළේ ඉපදෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා, මැරෙනවා. ඕකනේ බුද්ධ දේශනාව. බුදු වෙලා පළවෙනි සූත්‍රෙදී මේකනේ කිව්වේ. ධම්මචක්කපවත්තන සූත්‍රය. ඔව් පළවෙනි සූත්‍රෙ මේ සැප ගැන කතා කළේ නෑනේ. මුලින්ම බුදු වෙලා අර පස් දිනාට කිව්වේ දුක්ඛාරිය සත්‍ය. මේකට මුල මොකද්ද? මම කියලා ආත්මාර්ථකාමි. දැන් අපි තරම් දෙන જાතියක් නැහනේ. දැන් අපි මොනවද නොදෙන්නේ? දැන් 80 දශකේ වෙනකොට වෙසක් නම් මොකද්ද දුන්නේ? බෙලිමල්. සරුවත්. ප්‍රසිද්ධම එක සරුවත්. ඊටත් වඩා ප්‍රසිද්ධ එක තමයි ෆලුඩා. නැත්තම් කිරිකෝපි. මාරි බිස්කට් කිරිකෝපි. එච්චරයි. දැන් ෆ්‍රයිඩ් රයිස්. ඉන්දියාප්ප මන් දැක්ක ආප්ප දන්සල කොහමද ආප්ප තම පීසා ඉඳන් දෙනවා සම පීසා පීසක මන් දැක්ක ඒ දන්සලට මං ගින් එනකොට කිලෝමීටර් 10ක් විතර දිගට සේනක පොඩි කෑල්ලයි දෙන්නේ ඈ එච්චර මේ සල්ලි දන්සල් කෑගල්ල පැත්තේ මුදලාරි කිනේ සල්ලි දළු රුපියල් 100 වගේ දෙනවා පෙට්‍රෝල් දන්සල ලීටර ලීටර ගෙව්වත් දන්සලක් තවත් කොල්ලෝ සෙට් එකක් දුන්නා මොකද ඒ දන්සල කොණ්ඩේ කපන දන්සල බාබර්ලා එකතු වෙලා පාරේ අනේනුන්ව වාඩි වෙලා කොණ්ඩේ කපනවා නිකන් තව දන්සලක් තිබුණා මම ඒක බලාගෙන හිටියා උලංගාන දන්සල බයිසිකල් ටයෝ යන්නේ දැන් ওই රැට තොරන් ටික ඔක්කොම බලලා දන්සල් වැඳගෙන උලංගාන යන ඔව් උන් අරක තියාගෙන උලම් බැස්සුණු උලග්ගා. නිකං එලි වෙනකං. ව්‍යාපාරික මහත්මේ කෝටි ගානක රෙදි දුන්නා. දුන්නා. දැන් මම බණට වෙසක් පොයේ දවසේ එක බණක් ඉවර කරලා එනවා. අනිත් බණට පරක්කුයි. පැන්න පාර මැද්දට කොඩියක් උස්සගෙන එකෙක්. දැන් එහෙමනේ මේ පණින්නේ. ඉතින් අපේ එක්කංගී මාත්‍යා කිව්වා මේ අපිට පරක්කුයි. ආම්දුරු ඉන්නේ කිව්වා. කවුද ඉන්නේ කියලා. කෝවිද ආදරු ඉතින් බයින කියපා මට මේ පරක්කුයි මං ජනේලි පාත් කරලා ඇව්වා මොකද මාත්‍යා මීදුරුව පාත් කළා මොකද ප්‍රශ්නේ කියලා
නෑ ඇලපයි ප්ලේන්ටී තියෙනවා මගේ දන්සල ඇලපයක් වන්දලා ප්ලේන්ටි බීල බන්ට යන මක පිස්සු දෝයි මේ අවස තුනට මේ මහපාරමට ඇලප කන්න පුළුවන්ද මංකො තමසුන ඇලප ටිකක් දානුව කාරකේ මං ගීල්ල වලද ගන්න මිනිාපිය මගේ මට තම්බන්න පුළුවන් ඕට කණ්ඩ බැරිදි කියලා ඒ තරම් වඳිනවානේ මේ ලෝකෙ කොයි දෝම වැඳ වැඳ කණ්ඩ දෙන්න අඩනවානේ බලින් කොඩි දාලා වහන නතර කරලා විදේශී සංචාරකය පුදුම වෙන පුදුම වෙනවා සුද්දුවන්ට මේ පුදුම සුද්ද ඉතන මේක මොන දුප්පටටත් මේක උන්කුණ අපිනි දුප්පත් මේක මේ වෙසක් කියල එකක් තියෙනවා ඇම තැනම කණ්ඩ තියෙනවා සුදුමාත්තුරු නොනලාම වැඩියෙන් දෙනවාන ඒම කිසි රටක දෙන්න මට විච්ච දෙයක් යන මං එංගලන්ත එයාපෝට් එක පැය දාටක් හිටිය ශ්‍රී ලංකන එක ප්‍රමාදයි මගේ ළඟ සල්ලි නෑ සල්ලි නෑ බඩගින් මගේ ළඟ මින්නු කෝපි බොනවා පිසකනවා බනිස්කනවා එකෙක් වත්තාන්නන කැල්ලක් දෙන්න දීලා ඒන බෞද්ධයන මේ විදි නෝ ඇයි උන්ට පුරුදු නෑ නෑ දන්න බුදුහාන්දුරුවන් අපි දකින්නේ එකෙන් මේ මේ රටේ මිනිස්සු දැ බුදුහාන්දුරු පිරිනුවන් පානකොට ආනන්දාන්දුරු ඇඩුවන අරියට අඩනකොට බුදුහාන්දුරන්ගේ ආනන්දාන්දුරු ඇව් අස්වාමීණි ඔබ වහන්සකින් පස්සේ අපි ගුරුවරය කවුද ගුරුවරයකින් දෙපෑ මේ සංස්ථාවක්නේ බුදුහාන්දුරු පිරිනුව මංචකයම ඉඳගෙන සල්ගස් දෙක මැදදින ඇයි ආනන්ද මේ දැම් පිරිනුවන් පාණ්ඩයන එක බුදු කෙනයි. මං උඹලට බුදුවරු අසුවාරදාක් ඉතිරි කරල යන්නේ ධර්මස්කන්දය අසුවාරදාක් ඒ ඇම බණපදයක්ම බුදු කෙනෙකුට සමානයි. එතකොට අපි බුදුහාන්දුරු කියපුදියා බලනවා මිසක දැන් ඔන්න මේ දවසල කියනවා ලංකාවේ අරිම ප්‍රශ්නයක් මේට අපිට මන්න අංගුවට කතා කරන්න යන්න මට වැඩකුත් නෑ බුදුහාන්දුරු ඉපදිච්ච තැන් අයත්තිනවා ලංකාව ඇතුළි මේ ඉපන්න කියනවා අරකයි මේකයි මේ මේවකටත් කියන්නේ ජිනීමවලටත් ගියන ලෙවමක් කරන් ගිය ගියනේ එම් මේ ඇවිල එක එක විකාර අපිට ද බුදුහාන්දුරු අප්‍රිකාව තූත්තුකුඩිය ඉපදුනත් අපිටමකොද උන්වහන්සේ ළඟ තිබුණෙත් ඇට මස් ලේනං උනත් පිරිනුවන් පාලත් ඉවරනම් අවුරුත් දෙදා සත්සියක් විතරද මේ වෙනකොට ඉවර වෙනවා නම් දැම්මකොටද උපන්තනෝ යන්න යන්න වැඩත් තියනද මට අවසර ස්වාමීන් වහන්ස දැන් චීනි බුදු පිළිම හදද්දි චීන විදිහට හදන ජපානය හදද ජපානි විදිහට හදනවා දැන් ඒ කොහොම හැදුවත් අපිට බුදුහාන්දුරුව ගැන ප්‍රශ්නයන් නෑ අපිට බුදුහාන්දුරුව අපි ගිල්ල වඳිනවානේ එහෙමයි දැන් චීනෙට ගියාම ඒ සමහර බුදුරු රැවුල් තියාගෙන ඉන්නවා අපි ගිල්ල වඳිනවා අපි වඳින්නේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා ඔන්න මගේ බුදුහාමුදුරු උච්චරයි ඕක නිතර 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 කියනකොට අනුස්සති භාවනාව බුද්ධානුස්සති ඕනෑම චරිතයකට ගැලපෙනවා රාග අධික කෙනාටද ද්වේෂ කේන්ති අනේකාටද මෝඩයටද ඇම එක්කෙනාටම ගැලපෙන භාවනාව තමයි බුද්ධානුස්සති දැන් ඇත්තට බලන්න මේ එකක් කිව්වනේ භාවනා කරන අය භාවනා කරන අය ආරක්ෂාව දාගන්නෝනි මුලින් ආරක්ෂාවක් තියෙනවා අපිට පේන්නේ නැති භූත පෙරේත දෝෂ තියෙනවා දැන් බුදුව මේ මුගලන් ආඳුරු භාවනා කර ඉන්නකොට ටොක්කක් ගාලා ගිය යකෙක් අපිට පේන්නේ නැහැ අපි ඕවා නැහැ කියන්නත් බෑ ඇයි අපි දැක්කේ නැහනේ අපි සරුවක් නෙමෙයිනේ ඇයිනම් ලෝකෙ සුදු තිබුණොත් කළු තියෙනවා සීතල තිබුණොත් උෂ්ණ තියෙනවා හොඳ තිබුණොත් නරක තියෙනවා බුදුහාමක වෙන පින පව කුසල් අකුසල් දෙක දෙක තියෙන යුගල යුගල ඒ වාගේ මිනිස්සු වාගේ ඉන්නවා නම් අමනුෂ්‍යයෝත් ඉන්නවා මනුස්සා මනුස්ස එතකොට අපි ආරක්ෂාව දාගන්න ඕනේ මුලින් භාවනාව කරන්න කලින් දැන් කැලේම භාවනා කරනවනේ
ගෙදර කාමරය වුණත් දොරවාගෙන භාවනාවට ආරක්ෂාවක් දාගන්න ඕන. මේ පිරිත් නූල් ඇදලා ඒව නෙමෙයි. එහෙම ඕනේ නැහැ. ඒ කියන්නේ ගුරු ගුරුකම් අතේ නෑ නෑ නෑ. ඒ භාවනා අතරක් තියෙනවා. එහෙම. බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණානුස්සති. මට ඔබ වහන්සේ අවසර දෙනවා නම් අපි කෙටි විරාමයකින් පසු ඒ පිළිබඳව සවිස්තරව අපේ අතිගෞරවනීය බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේ සමගයි අද ජාතික වේදිකාවේ රැඳී සිටින්නේ. ඔබ වහන්සේ කියනවා භාවනා වර්ග හතරක් කිව්වත් හරියද ස්වාමීනි? ඒ භාවනා හතරක්. ඒක මෙහෙමයි. බුද්ධානුස්සති බුදු ගුණ, මෙත්තා මෛත්‍රිය, අසුභ මේ ශරීරයේ තියෙන ජරාව, ඒක පිළිකුල් භාවනාව කියන්නේ. පිළිකුල් භාවනාව. ඊළඟට මරණය. එහෙමයි. මරණානුස්සති. ඉති ඉමා චතුරාරක්කා භික්ඛු භාවෙය්‍ය සීලව. මේ කර්මස්ථාන අතර භික්ෂුන් වහන්සේගේ සීලයක් ආරක්ෂාවක්. එතකොට බුදු ගුණ ඉතන එක. බුදු ආඳුරු උපන්නද, මල් උඩ ඇවිද්දද, දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තිබුණද, යමා මහ පෙළහර පෑවද, එක පැත්තෙන් ගින්දර ආවද, වතුර ආවද, ඒවට කියන්නේ සම්පප්පලාපා වේරමණී. දස අකුසල් වලින් එකක් කටින් කරන. කාලේ නාස්තියනේ. එහෙමයි. ඊට වාද මේ දැන් මිනිස්සු ඉනා වෙනවා මේ ප්‍රසිද්ධ ආම්දුරුගුල්ලෝ වාද කරන. එහෙමයි. වරෙන් කියලා කියන්නේ. එහෙමයි. මොකටද? වරෙන් බලාගම කියලා කියන්නේ. ඔව්. මොකටද? අපිට මේ පෙන්නපු පාර යන්න නී තියෙන්නේ. බුදුහාන්ට කියන්නේ මග්ග දස්සාවි. බුදුහාන්ගේ නමක්. පාර පෙන්නවා. මේ තියෙන මං ආපු පාර. උජුකෝ නාම සෝ මග්ගෝ. මම මේ කෙලින් පාර කාවේ. මේ පාරේ ගියා නම් උඹටත් බුදු වෙන්න පුළුවන්. සංකමාත්‍යරත් ඒ පාරෙම ගියා නම් බුදු වෙන්න පුළුවන්. සරුවක්චිතා ඥානෙ ලබන්න පුළුවන්. බුදුහාඳුර ඇඟුවේ නැණි මොකක්වත්. ගුරු මුෂ්ටියන්නේ. බුදුහාඳුර කිව්වේ නැහැ කොතනකවත් මං ඉපදිච්ච තැන අරෝමිය අර සංවේගය ඇති කරගන්න කිව්වා ওই ස්ථාන අතර බලලා. එහෙමයි. එනං මේම ලෝකේ මා උත්තමෙක් මෙතනයි ඉපදුනේ. එයත් අනිච්චාවත සංකාරා මෙතනයි බුදු වුණේ මේ පොළොවේ වාඩි වෙලා මෙතන තමයි පළවෙනි බණ කිව්වේ ලෝකෙට චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි කියන පොළොව කම්පා වුණා බුදුහාන්ට ඇස් තිබුණ නැද්ද ලෝකේ ලස්සන මැස් දෙක ලෝකේ ලස්සන ඇස්තින සංකමාත්‍ය වසු පැටියට ඉපදිච්ච ගම වසු පැටියට ඒ වාගේ දැන් බලන්න බක මූණගේ මැස් බය හිතෙනවද ඒක ගෙම් බගේ ඔළුව උඩනේ තියෙන්නේ අලුත උපන් ඒකට කියන්නේ රතු අස්සා ඌගේ තමයි ලැස් දෙක නිල් කැටේ වාගේ ලස්සනයි ඒ එහෙම තියෙන ඇස් දෙකක් තිබිච්ච උත්තමයා බුදු වුලා පළවෙනි බණට කියනවා චක්කුන් උද පාරිධානෙ මට පේන්නේ උඹලා පස් දිනක් හිටියට 18 කෝටියක් විතර මෙතන ඉන්නවා. මට පේන ඔක්කොම. ඥානං උදපාදි මට දැන් තමයි ඥානි පාළු වුනේ. තිසත්‍ය ඥාන කීක අපි කියන්නේ. එහෙමයි. බුදුහාගේ පළවෙනි ඥානෙ දැනගෙන කියන පූජාවල් කරන බුදුහාගේ පළවෙනි ඥානෙ තමයි සෝතාවදානේ පඤ්ඤා සුතමේ ඥාන. සංසාරි පුරා හොඳට අහගෙන හිටියා. ඇසීමෙන් ලැබෙන නුවණ. ඇසීමි හොඳට කන් දුන්නා. වාදේ තව කෙනෙක් කතා කරලා ඉවර වෙනකන් අපි කටවාගෙන ඉන්න ඕනේ ටිකක්. එහෙම. නැත්තම් එයාට කතා කරන්නවත් නැහැ. එයා කියන්නේ මොකද කියලා මට තේරෙන්නේ නැහැ. මම මැද්දෙන් පැනලා මොනවාරි කියලා උතන මා බලු පොරයක් වාගේ. නැහැ කෙනෙක් කියන්නේ කාගෙන ඉන්න ඕනේ. දැන් සච්චක කිව්වා ලිච්ඡවි රජවරුන්ට ඔය බුද්දා කියන කෙනා ආවොත් මං එක වාදෙට පාපිස පොලේ ගාලා අපි දුවිලි යවන්නේ. එහෙමයි. ඒ වාගේ මගේ වාද බලෙන් එයා උස්සලා පොලේ ගන්නවා ගුවා. වාදෙන්. මං එක්ක වාද කරනකොට ඔය ගෞතමයාගේ ඇඟේ කීලි වලින් දාඩිය ගලයි කිව්වා. රජවරු ඔක්කොම බය වුණා. ඇයි මූ උගතෙක්නේ. එහෙමයි. මං කැත මිනිහෙක්. අරිම කැතයිලු. බුදුහාඳුරු වැඩියා. එයා ආන ප්‍රශ්න හැම එකටම උත්තර දුන්නා නියෙන්දව.
ඊළඟට බුදුවාන්ගේ වාරයම බුදුවාන්දුරු ප්‍රශ්නානකොට මිනිහා නියඳයි. මිනිහා බිම් බලනවා වටපිට බලනවා උත්තර නැහැ. උත්තර නැහැ. කිසිම දෙයක් කියන්නේ නැහැ කතාවක් නැහැ. බුදුහාඳුරු කියනවා මේ සච්චක බුදු කෙනෙක් ප්‍රශ්නයක් අහනවා තුන් සැරේ යන්නේ. උත්තර නොදුන්නොත් මා විනාශයක්. බය වුණා. බය වෙලා වාදි පරාජය බාරගත්තා. දානිටත් අඬ කෙව්වා. බුදුහාඳුරු දානිටත් වැඩියා. ඔන්න බලන්න බුදුහාඳුරු මාව වාදිට අඬ ගහලා දානි වළඳන්න වරින් කම යනවාද අපි? ඈ අපි යනවද මු වාදුන්නොත්? එහෙමයි. වාද පරාදයිනේ රටේ ලොක්කා ගුරුවරයා ලිච්ඡවි රජවරුන්ට උගන්නන මිනිහා පරාද වුණා. නිතේ ලිච්ඡවි රජවරු ඔක්කොම ඌ තිබ්බනේ. තවත් නින්දාවන්නේ. බුදුහාමුදුරුවෝ දානෙත් වළඳුවා. එහෙමයි. එදත් බණ කිව්වා. ආංකාරකමට එයාගේ මතෙම හිටියා. පිළිගත්තේ නැහැ. ඊට පස්සේ නෝ අපේ මාවන්සේම කියන්නේ බුදුහාඳුරු පිරිනුවන් පෑවට පස්සේ ওই සච්චක මැරිලා ලංකාවේ උපන්න කියලා. හා අනුරාධපුරේ. හා අර හොඳ කතාවක් තියෙන්නේ. එයාගේ නම එයා කළු පාටයි. බුද්ධ රක්කිත නම තිබ්බා. කළු නිසා කාල බුද්ධ රක්කිත. කළු බුද්ධ රක්කිත. ඔය දැනුත් අපි නන්දාන්නේ. එහෙමයි. කබරයා කළුවා කියන්නේ. නේ මැට්ටා කියනවනේ වම්බොට්ටා කියනවනේ නේද? ඒ වගේ තමයි. ඒ කාලේ ඉඳලා ඔක තිබුණා. කළු බුද්ධ රක්කිත. දැන් කැලණියේ මණියක්කික රජුරෝ නාගදීපේ දෙන්නට දැම්මේ ලොකු බඩා පොඩි බඩා. චූලෝතරේ මහවද. ඔව් මෙයාට ලොකු බඩක් තිබුණා අරයට පොඩි බඩක් තිබුණා. නන්ද මේමයි. ඒ වගේ තමයි. එක එක කෙනාට නන්දානවා. දැන් විශ්වවිද්‍යාලට ගියාම එහෙමනේ. වාහ. අම්මා තාත්තා තීපුණම අම්මා තාගේ විශ්වවිද්‍යාලට ගිහලා අම්මට හොයා ගන්න බෑ දුවව පුතාව. ඇයි නම කිව්වට මොකෙක් කොහොමද? පොල් මුඩ්ඩා. ඈ ඉතින් ඒ අම්මා දන්නවයි පුතාගෙන පොල් මුඩ්ඩා කියලා ඒ අම්මා උදේ ඉඳලා ඇවිදිනවා කොල්ල හොයාගෙන. ඈ නම කියනවා වාසගම කියනවා ඒක එක්කවත් දන්නේ නැහැ. අන්තිමට ක්ලාස් වල එනකොට තමයි අම්මා දැක්කේ. ආ අම්මා මෙයාව දෙවේ මෙයා පොල් මුඩ්ඩානේ. ඒතකොට තමයි දන්නේ අම්මා මගේ පුතාගේ නම පොල් මුඩ්ඩා. කාඩ් එක කියලා කියන්නේ කාඩ් එක කියලා කියන්නේ. අයි ගුරුවරුන්ටත් දානවනේ. එහෙමයි. ඕ ඉස්කෝලේ ගුරුවරුන්ට හොඳ හොඳ නම් දානවා ළමයි. මූණට කියන්නේ නැහැ. එහෙමයි. ඒ පීරියඩ් එකට අද එන්නේ කවුද අන්න ආරයල් කියලා කියනවා. ටින්කිරියා කියලා තිටියා සර් කෙනෙක් කියartifactId ටින්කිරියා. මූණට කියන්නේ නැහැ. බිත්ති වල ලියනවා. ගුරුවරයාත් දන්නා එක කියනවා. දන්නවා. ගුරුවරයාට කවුරු හරි කියනකොට ඇහෙනවනේ. නමුත් ඉතින් ගණන් ගන්න ඕක ඇටියක්. එහෙමයි. දැන් ආන්දරු ගොල්ලන්ට සමහරු දාන්නේ කවිබන සාදු. දැන් මට කියන්නෙම බෝධී සාදු. මම බෝගාක් යටනේ ඉන්නේ. මට කලාතුරකින් තමයි කෝවිද ආන්දරු කියන්නේ. නැත්තම් මට කියන්නේ බෝධී සාදු. ඈ ඒව තමයි කියන්නේ. දැන් මට මතකයි එක්කෙනෙක් මට ආන්දරු නමක් කිව්වා මේ සදාතිස නායක ආන්දරු එළියේ ඉන්න වෙලාව යාපත ඉස්කෝලේ. ඉස්කෝලේ ළමයි කෑ ගහන්නේ සද්දේ ගානවලු. එන කොටි කවත සද්දවල සහඳු. සද්දේ ගානවලු එච්චරයි. ඈ ඒ නා ළමයි. ඒ වගේ මෙයා කලු නිසා මෙයාට දාලා තියෙන නම කාලබුද්ධරක්කිත. ඒකයි අර මාවංශික රහතන් වහන්සේ. කාලබුද්ධරක්කිත ආඳුරු කලුවර පොය දවසේ කලුදිය පොකුණ ළඟ කලුගල් තලාවේ වාඩි වෙලා කලු තිබිරි ගාක් යට කළුගල් තලාවේ කළු තිඹිලි ගාක් යට වාඩි වෙලා කාලකාරාම සූත්‍රයේ දේශනා කළා. ඔක්කොම බුදු ගුණ එළි වෙනකම්. ඒ සත්‍යක ඉපදුනා කියලායි කියන්නේ. කියන්නේ අටුවාවි. එතකොට දැන් මේක එළි වෙනකම් බුද්ධදාස රජු ආගෙන හිටියා. ආගෙන ඇවිල්ලා ස්වාමීනි දැන් සාදු කියනකොටයි ආඳුරු දන්නේ රජුරෝ ඉන්නවා කියලා. ළඟට ආවට පස්සේ රජතුමනි කීයට දාවේ නමස්කාරය කියනකොටම ආවා. එළි වෙනකන් හිටගෙන සිටියේ. ස්වාමීනි සෙනග වැඩි මං එනකොට මිනිසු කලබල රජුරුවනේ ඉන්නේ. ඔබ වහන්සේගේ බණට බාධා ආවා. හිටගෙන හිටපු එක අමාරු නෑ. එළි වෙනකන් ඔබ වහන්සේ කියපු එක ඔච්චරද කියලා ඇහුවා. බුදුගුණ
නෑ රජතුමනි මං කිව්වේ බොහොම චුට්ටයි. උපමාවක් කියන්න. අක්කරේක කුඹුරක වී වපුරලා වී පැයිලා. අතින් ටිකක් වී ගත්තම අතේ තියෙන වීද වැඩි කුඹුරේ තියෙන එකද? ස්වාමිනීති අක්කරයන් අතේ තියෙන අන්න ඒ වගේ මං කිව්වේ චුට්ටයි. ස්වාමිනාස මොකද්ද සූත්‍රය? කාලකාරාම. කාලකාරාම. ඊළඟට කිව්වා අනේ ස්වාමිනීති දැන් රජුලන්ට තේරුණා. තව මේක ආන්දරංගේ ආගණ්ඩ ආසයි. ස්වාමීනි තව උපමාවක් කියන්නේ. අර පුංචි වීකුරුල්ල ඉන්නේ. වීකුරුල්ලෙක් ආසයි පියාඹනකොට වීකුරුල්ලගේ පියාටුවලට වැයෙන ආසද වැඩි අනිත් ආකාශද වැඩි. ස්වාමීනි අරු පොඩි කුරුල්ලෙක් නේකට චූටයි ඌට යන්නේ. අනික් ආකාශය අනන්තයි. ඒ වගේ තමයි. මං කිව්වේ චුට්ටයි. ඒ නිසා මේම කියනකොට රජුරුවන්ට පුදුම සතුටක් ඇති වෙලා මේ රට මේ ශ්‍රී ලංකා කියන මේ භූමිය ඒම් පිටි මාඳුරන්ට සංඝිකෝ පූජ කළා. අද ඉඳලා පිරිකරේ මේක ඔබ වහන්සේගේ මගේ නෙමෙයි. ආඳුරු බාරගත්තා. ආඳුරු මේක බාරගත්තා. ඒකනේ ජාතියේ මුරු දේවතාව කියලා මේ කියන්නේ. බාර අරගෙන ආයි රජුරුවන්ට ආඳුරු කියනවා. මම මානුනේ මේ පොළවල්ලන්න නෙමෙයි රජ වෙන්න නෙමෙයි මට ඒව ඕන නෑ මටයි දුන්නේ මං දැන් නැවත ඔබටම දෙනවා ඒක දැන් බුදු ආඳුරුවන්ගේ හොඳට ධාර්මිකව මේ රට පාලනය කර බුදු ගුණ වලට ලැබිච්ච පිරිකරයක් පොළව රටක් ඒ නිසා සංකමාත්‍යා මේ බුදු ආඳුරු ගැන අපි මේ අවුරුද්දට සැරයක් නෙමෙයි දැන් මේ අවුරුදු සැරයක්නේ අමුතුම ඈ දැන් මේවත් අර කානිවෙල් මට්ටමට විනෝද වාගේ ඒමනේ තියෙන්නේ කණ්ඩයි බොණ්ඩයි සරසනවා ලස්සනයි නමුත් ඒක අර්ථයක් තියෙනවා අර ඕන් එක හරියට කන ළඟට තියලා ගානෝ පෝප් ගාලා අපි මේක අන්‍යාගමිකයන්ට ආදර්ශයක් දෙන්න ඕනේ. පිළිවෙත මුලින් ඔබ වහන්සේ කියන්නේ ආමිස පූජා තියන්න උන්වහන්සේගේ ඒ බිහිවීම සමරන්න ඒව වරදක් නෙමෙයි. නෙමෙයි. බුද්ධත් ඒව කරන්න ඕන. ඒව අපේ සංස්කෘතිය. එහෙම. ඒව නැතුනම් රට නැහැ. එහෙම. අපි කැපිලා පේන්නේ ඕවයින්. ඒකේ තියෙන්න ඕන සරලකම. එහෙම. ඇදිච්චකම. එතකොට තොරම් බලනකොට පිප්පොකෙක් ගයුවොත් තොරම් බලන අස්සේ ගිහිල්ලා එහෙම අරියට වෙනවා. එහෙමයි. කරෝනෝ ඉමිසරේ සාක්කු. මාල කැඩුවොත් ඒවා විසක් නෙමෙයි. ඒවා අපි යාළුවා අනාගත පරපුරට දෙන ආදර්ශ. ඉස්සරේම නැහනේ. එහෙමයි. ඉස්සර මිනිස්සු විසක් වුවම අද රෑ පන්සලට ගිහිල්ලා රෑ තිස්සේ පන්සලේ ඉඳලා පේ වෙනවා කියන්නේ. සතියේ උඹල කඩ කැලක්වත් කන්නේ නැහැ. වෙසක් සතියේ උඹල කඩවත් දාන්නේ නැහැ. සතියෙම ලෑස්ති වෙනවා. එළිය වාඩි වෙලා බුදු ගුණ කිය කිය වෙසක් පොයේ දවසේ රෑට ඉන්නවා. දැන් මේකක් තියෙනවද නැහැ? හරියටම අවස 3ට 3:00ට තේක දුන්නාම මුන් ටික ඔක්කොම පාර දිගේ යනවා. දැන් ඔගොල්ලෝ කැලණියේ නියේ කලේ එහෙම මේක මේ කියන්න ඕන දැන් ගීලා නිකන් බලන්න මං හිතේ කැලණියට යනවනේ පොය වලට එහෙම බාගෙට බාගයා සිල් ගත්තොන් කොහෙද ඉන්නේ අර පාලම උඩ ඇයි පාලම දෙපැත්තේ සල්පිල මල් පෝච්චි බෝනික්කෝ ටී-ෂර්ට් සෙරෙප්පු අර බඩ කියනවා මුන් පාලමෙදිගේ බඩු මුට්ටු ගන්නවා. දැන් දසසිල් ගන්නෙම නෑනේ. එහෙමයි. අට සීලෙන් ඉවරක නෑ. දසසිල් කුවම අර බිස්නස් කරගන්න බෑ. ඇයි බඩු හරියට දසසිල් ගත්තා හිටියනේ සර්. දවස් 3ක්. එහෙමයි. සමහර පන්සල සතියක් සිල්. සතියෙම මිනිස්සු කන්න දෙනවා. උදේ දානේ, දවල් දානේ, අවස මාත්‍යෝ මම එක වෙසක් පොය දවසක බණ කිව්වේ රෑ දෙකට. දෙකේ ඉඳලා 3 වෙනකම් මං මේ කැලණියේ මේ පන්සලක ඒ ආම්දරෝ
දවස් තුනම සිල් රෑ තුනක් රෑටත් බණ. එතට බුදියන්න බෑන. තින් අපිට මන් දවස් දෙකක් රෑ දෙකට ගියා බලට මොකොද මං බාන කියනකොට නිදිමත කැඩෙනවා කියලා. රෑ දෙකයි. සේනක රෑතිස්සෙත් ගෙවල්වලින් මේ ගෙනල්ල දෙනවා බෙලි මල් ගිලම් පස කෝපි. දැන් වෙසක් ඕන්න නිකන් දැන් ගිය පෝයිට මං කියලා මාව ආයිමට බණ කියන්න එපා මං එන්න ඒ දවල් දෙකයි. මමත් ටිකක් අසනීපෙන් පොඩ්ඩක් සැතපෙන්න ඕන වෙලාව. නමුත් කරදරේ ජනවාරි වෙල කිව්වේ ගියා. යනකොට මගේ ළඟ මිටිය අවුරුදු අසුවක් අසුපාපිට චාච්චි කෙටි. මේ මං බණ කියන්නේ. සේන ගීටිය ගොඩා ඒ ආච්චික පෝර්ණ එක වදින. අයියෙන්. මොකද යන්නේ මං කැමති නෑනට නෑන කැමති නෑමට. ඇයි මොකෝ මං අවස එනවා බල්ලට කන්න දුන්නද තියාපා මං බර කියල. මේක දැන් වෙලා තියෙන්නේ හිනා වුණා හිනා වෙන්න අඬන්න ඕනේ නේ සාරි. මේක දැන් වෙලා තියෙන්නේ සිල් ගත්තා. සිල් පිරුවා නෙමෙයි. මම ගිය පෝයටත් සිල් ගත්තා. ඇයි අපි නිකන්නේ දෙන්නේ? නිකන් දෙනකොට ගන්නවා. රැක්කා නෙමෙයි. මම පෝයට සිල් ගත්තා. මම පෝයට සිල් ගන්න යනවා. එහෙම නෙලස්ති වෙන්නේ. ළමයින්ට එහෙම කියන්නේ මම වෙසක් පෝයට යනවා කැලණියට සිල් ගන්න. රකින්න නෙමෙයි. ගිහිල්ලා ගිය වෙලේ ඉඳලා කනවා. බලන්න දැන් ඔය බණ කියන්නේ යන්නකෝ. අතන සුප් දෙනවා මෙතන බනිස් දෙනවා එකක්වත් අතරින්නේ. කන එකමයි කරන්නේ. කාලා ඉවරලා පුදි. කාලා නිදි සමාරු සොපින්. ඔය තායිලන්තේ ඉන්දියාවට ගිහලා ගන්නවා වගේ සල්ලි ටිකක් අරන් ගිහලා එතන තියෙනවා මම මල් ඔව් බෑග් බෑග් උස්සන් ඇවිල්ලා ළඟ තියාගන්න. ඔන්න මේකද බුදුන් දැක්ම මාසෙට එක දවසක්. නමුත් මම හරි සතුටුයි තරුණ ළමයි එහෙම නැහැ. එහෙමයි. දැන් තරුණ කොල්ලෝ කිල්ලන්ගේ ප්‍රතිශතය වැඩි. තරුණ ළමයි අපි මේ හැමදාම බැන්න වැරදි එක. එකයි දෙකයි බලු වැඩක් කරන්නේ. නමුත් පොදුවේ බැලුවම 90%ක් විතර තරුණ ළමයි අද හරි මොදයි. ස්වාමිනාස දැන් අර අපි බුදුන් දැකීම කියලා මාතෘකාව ගත්තේ ඔය කියන ඔය නව තරුණ පරපුර ලොකු උත්සාහයක් දරනවා බුදුන් දකින්න. ලොකු මහන්සියක් දරමින් සිටිනවා. ඈ ඒගොල්ලෝ හරි හරි ග්‍රේට්. මම දැකලා මටම පුදුමයි. මට පුදුමයි. ඒ වයස. ඒ වයසේ ළමයි බොහොම සංවරව හොඳට බණානවා භාවනා කරනවා. ඒ දවසේ ඇවිද්දක් බොහොම සංවරව. මේ ලෝකෙ ඔක්කොම විවිධයිනේ. ඔක්කොම එක වගේ නෑ. තවන්න වට මං කියන්න කතාවක්. බණකට ගිහිල්ලා නාලිකාවක කාර් එක තිබුණා ත්‍රීවිල් එකක තමයි ගියේ. එනකොටත් ලස්සනට සුදු ඇඳපු ලස්සන කොල්ලෙක් නතර කළා. මං නතර කළේ නෑ. එයාම අරෝගෙන එලා ආඳුන්නේ අර සද්දාවෙන් කොයිද වඩින්නේ කියලා. තසක ආදර කෝවිදාඳු නේද කියලාත් මම කව කොළොන්නාවට ආ නගින්න එදා පිරිකර වැඩි මුතු කුඩ දෙකක් තුනක් අට පිරිකර හතරක් පහක් තව ලට්ට බට්ට අර තියා ගන්න බෑ මිනිහා මොකද කළේ අර ත්‍රීවිල් එකේ මෙමෙ රෙද්දක් දාලා වැටේ කියලා ඔක්කොම ලස්සනට අඩුක් කරලා එකන් ආව දවල් ත්‍රීවිල් එකේ නැග්ග වෙලේ ඉඳලා බණ කිව්වනේ සූත්‍ර සමහර සූත්‍ර මං කියවලත් නැහැ මටත් ලැජ්ජයි ඈ දැන් මිනිහා නැග්ග වෙල ට්‍රැෆික් මට දැන් කලන්තේ මං කල්පනා කළා දෙයනේ බලපංකෝ මං අන්තිමට ඇව්වා ළමයෝ මාන වෙලා හිටියද කියලා අපේ විද්‍යෝ දෙයක් දන්නේ නැහැනේ එහෙමයි නෑ අඳුන්නේ මං හරියට නිකන් ඉන්න වෙලාවට පොත් කියවනවා බණ අහනවා යෝ YouTube එකේ අරම ආනවා
දැන් මට ඕනකම තියෙන මෙයාගේ නම්බරේ ඉල්ල ගන්න. ඇයි පොයත් දවසේ ද වෙසක් පොයේ සිල් ගන්නකොට මෙයාව ගෙනල්ලා දේශනයක් කරන්න. බලපං. ළමයි නරක නැහැ. මේ කොල්ලගේ දැනුම. මම දැන් ගිහිල්ලා පන්සලෙන් බෑලා මම පොඩ්ඩක් ඉන්න පුතා දැන් මං හරි ගෞරව දැන්. දැන් මගේ ශ්‍රද්ධාව වැඩි යාගෙන භක්තිය වැඩි. නැත්තම් මං එච්චර ගරු කරලා ඕවි ඉන්නවා කියාගෙන යන්නේ. මකො පොඩ්ඩක් ඉන්න මාත්‍යා මං ඇතුළට ගිහිල්ලා ඉන්න අයට එන්න කියන මං ගියා ඇතුළට. ඇතුළට ගිහිල්ලා පන්සලේ ඉන්න උන්ට එන්න කියන ඌ ට්‍රීවිල් එකේ අර පිරිකර ටික ඔක්කොම අරගෙන ගිහිල්ලා. ආද වෙනකන් නැහැ. කොහොමද බන? අද වෙනකන් ඒ පිරිකරත් නැහැ මිනිහත් නැහැ ත්‍රිවිල් එකක් නැහැ. කොහොමද මට පාර දිගේ දීපු ටෝක්? බන. ඒ මොන් ඉන්නවා. විශ්වාස කරන්නත් මොතු කුඩ අට පිරිකර සබන් සීනි පිටි තව මොන මොන පෙට්ටි තුන මන් දන්නේ පූජ කළා එදා සෙනග වැඩි නාලිකාවේ. ඈ ඔක්කොම ටික පැටෙව්වා. මිනියා කකචූපම සූත්‍රේ ඈ මං ඉතින් කලන්තය දෙලා වගේ හිටියා. දැන් මට කට උත්තර නැහැ. ඔන්න ඒම කොටසකුත් ඉන්නවා. ඒ කියන්නේ ධර්මය පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ව්‍යාපාරෙට. ඈ ඊට පස්සේ වෙච්චදී තව තවසක් බාන්න ගියාම වැස්ස කාර් එක කැඩුනා. මට තව බණකට එන්න ඕන. තව ට්‍රීවිල් එකක් නතර කළා. ඌ කොණ්ඩේ මෙච්චරක් උතර වවලා කරාබු දාලා පරාලයක් මෙහෙම ගාලා එනයක් පච්ච කොටලා ට්‍රීවිල් එකේ යකෙක්ව තියලා ඊට පස්සේ යාල මොකද්ද මේ මිදිවලු මේ මෙල්ලලා පිටිපස්සේ මොකක්වත් තියන්න බෑ ලুকু බපල් සෙට් එකක් දාලා නැග්ග වෙලේ ඉඳලා අර වයින්ව ඕගාලා මිනිහා දාලා කැසට් එක බම් 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 මුගලව ඒක තේරෙන්නේ නැහැ මොකද්ද කියලා. අරෙන් දානවා මේන් දානවා පේමන්ට් එකෙන් දානවා වයින්වා. මට කේන්ති කියන්නේ පුදුම කේන්තියක්. ගම්පා ඉඳලා මට හරිම කේන්ති. මං කෝ ළමයෝ පොඩක් එමින් යනවා. මේක පොඩ අඩු කරනවා. ආන්දරු මම මේමයි යන්නේ. එනවනම් එන්න නැත්තම් බෑල වෙන එකකින් වඩින්න. පාර මැදදී මට බෑලන්න කුඩෙත් නැහැ සල්ලිත් නැහැ. ඈ සල්ලිත් නැහැ කාර් එකේ. කලබලයට නැග්ගේ ආව කොළොන්නාවට. දැන් මගේ හිත හොඳ නැහැ නේ. මං ගරු කළේ නැහැ. ඔහොම ඉන්නව පොඩ මං සල්ලි අරන් එන්නම්. 5000ක විතර ගාණක්. ගම්පා මිනිස්සුත් ඉඳලා. ඔම ඉන්නව මං එන්නම් කියලා. ඉතින් මම දොර ඇරගෙන යන්න එපා කාමරේට සල්ලි ගන්න. ගිහිල්ලා සල්ලි අරන් එනකොට මිනිහා ගිහිල්ලා. සල්ලි ගත්තෙත් නැ මොකක් නැ මිනිහා දන්නව ආඳුරංගෙන් ගන්න ඕද නැ. ගම්පා ඉඳලා ගෙනල්ලා දාලා ගියා. වෙන එකෙක් නම් ගානනේ බලන්නේ. මේ වැස්සේ අන්න ඌ තමයි බණ දන්නේ බුදුන් දකලා තියෙන්නේ. ඇහුණද? නෑ වන්න රූපේන. රූපේ බලලා කතාව බලලා මිනිහෙක් මනින්න බෑ. මට ස්වාමීන් වහන්සේ මතක් කරන මේ දවස්වල ජනප්‍රිය සින්දුවක් තියෙනවා අපි පොතට කලින් පිටකවරේ ලියලා කියලා. අපි පිටකවරේනේ බලන්නේ. පොතේ ඇතුලේ තියෙන මොකද්ද කියලා බලන්නේ නෑනේ. රාමා සීත ගැන දන්නවා. සීතගේ ප්‍රතිවෘත්තාව ගැන රාමට සැකයක් නැහැ. නමුත් මිනිස්සු සැක කරනවා. එහෙම. මෙයා මෙච්චර කල් රාවණායක හිටියා. රාවණා ගැන මත් දාමරිකයෙක්. මෙයාව නිකාන්තියයිද මේම ගෑණියෙක්. ඒ නිසා තමයි ගින්දරේ පණින්න කිව්වේ. එහෙම. උඹේ පිරිසුදුකම පෙන්නපන්. ගින්දරට පැන්නා. උඹ පිරිසුදු නම් පැනපන් ගින්නට. ඇයිනම් රාවණාගේ චරිතය එතකොටත් අදත් අද කොච්චර කතා කළත් හොඳ පැත්තක් නෙමෙයි පෙන්නලා තියෙන. අනුන්ගේ ගෑනු උස්සන්න බෑනේ රජෙකුට. අනික වෙන රටක. රාම දන්නවා. ඒකයි කියන්නේ පිටකවරේ අපි බලන්නේ. ඇතුළ නෙමෙයි. හරි ලස්සන සින්දුවක්. හරි අර්ථයක් තියෙන සින්දුවක්. ස්වාමින් වහන්සේ කෙනෙක් රචනා කරලා තියෙනවා. අනේ මන් දන්නේ නැහැ මම ඒක ෆ්ලයිට් එකේ දියවි මන් සින්දුවක් නැහැ මගේ ළඟ රේඩියෝ අරව මේව නැහැ. ෆ්ලයිට් එකේ මියුසික් කියලා එකක් තිබුවාම සිංහල ඉංග්‍රීසි එහෙම තියෙනවා. ඉතින් සිංහල කියලා ගැවම ඔන්න ඔය සින්දුව ගියා. ඕකත් ගියා අර ජඩ සින්දුවක් ගියා. අමු කුඩුමු කුඩුමු ඩුමල් බඩුමල් අනේ එකක් ගියා. මං ඒකත් කණේ ෆෝන් එක ගානින්නේ මූ මොකද්ද මේ කියන්නේ කියලා. ඒකත් ගියා.
ඒ සිින්දුවත් ගියා ෆ්ලයිට් එක යනකොට. එතකොට බුදුවාන්දුරු උපන් තැනවත් බුදුවෙච්ච තැනවත් ඒව අතීතයි. ඒව වැඩක් නෑ. ඒව අතීතයි. දැන් වර්තමානය අපි ඉන්න. අතීතයේ ගැන කතා කරලා වැඩක් නෑ. අතීතය අමතක කරන්න කියලා කිව්වේ. අතීතය ගැන වැඩි හිතන්න එපා. පච්චුප්පන්නේන යාපේද්දී. අද දවස. මුලින් බලපංකෝ බුදුහාඳුරු පන්දන්න මේ උඹට අද මොකොද වෙන්න කියලා. නාරයක් පිපුරුණොත්. අද අද එයි මරු පින් කරගන්න. උඹ අද හොඳ වැඩක් කරගන්න. අරකට කාලෙක ගෙව ගෙවා. අද අසරණයෙකුට උදව් කරපන්, අනාථ වෙච්චෙකුට උදව්වක් කරපන්, කණ්ඩ නැත්තං අනේ මාත්‍යෝ කියවම කීය කරි දීපන් ඔන්න බුද්ධ පූජා. අපි කෙටි විරාමයකින් පසුව නැවතත් ජාතික වේදිකාවේදී හමු වෙනවා. අදත් අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ජාතික වේදිකාවට වැඩම කරන ලද්දේ පූජනීය බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ. අර ඔබ වහන්සේ අපි බුදුන් දැකීම පිළිබඳව අද මාතෘකාව බවට පත් වෙලා තිබුණේ ඔබ වහන්සේ වාරා අදා දෙයි මරු පින් කරගන්නේ. ඊට පස්සේ ඉතුරු ටික තියනවානේ කෙලෙසද හෙට මරු නේවි සිතන්නේ. කිකලද මහසෙන් මරු යපවන්නේ කොමටද කුසලට කම්මැලි වන්නේ. එහෙනම් බුදුන් දකින්නවා නම් එහෙම තමයි ඉන්නේ. අපිට දැන් බුදුහාඳුනගේ පළවෙනි දේශනාව හැම බුදු කෙනෙක්ම. මට දැන් ඒ කවි එහෙම කියන්න බයයි අර පළවෙනි ත්‍රිවිල් රියදුරා වගේ දෙන්න. සබ්බ පාපස් අකරණ. අද ඔබ කිසි පවක් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. අද පවෙන් ගැලවෙන්න දක්ෂයෙක් වෙන්න. අද දවසේ නරක වැඩක් කරන්න ආව ළඟට. දැන් කුසල කියලා කියන්නේ දක්ෂයිනේ. එහෙම. පින් නෙමෙයි. කුසලතාවය කියන්නේ නේද? ඔව්. පින් නෙමෙයි. එහෙයි. කුසලේ අර අකුසලේ යටපත් කරන්න ඕන. අකුසලයේ කියන එක නැත්නම් අර පාපය කරන්න ආව දැන් අපි කියෙමුකෝ මේ මදේ අපි සප්පෝ වේ දවසේ. වෙසක් බලන්න යන්න. මම බැඳලා. මම බැඳපු කෙනෙක් ළමයි දෙන්නෙකුත් ඉන්නවා. තොරන් බලන්න ගියාම එතනදී ගෑන් ළමයෙක් සෙට් තොරණේදී නොම්බර ඉල්ල ගන්නවා. අද මම ඒකට ඇබ්බැහි වුණාම මගේ පවුලක්ම ඉවරයි. එතකොට මම දක්ෂ වෙන්න ඕන අර කතනින් දැක්කා තිබ්බා ගියා. ඒකට දක්ෂතාවයක් තියෙන්න ඕන. අදක්ෂ වුණොත් මොකද කරන්නේ? තොරණ ළඟින් දැක්කේ නොම්බරේ ෆෝන් එකේ එතනින් ගියත් පාන්දර තුනටත් ගන්නවනේ. එහෙම. ගෙදර ගියාද? කෑවද? නින්දක් නැහැ. ඈ? නින්දක් නැහැ. සෑමතිස්සෙම එක කතා කරලා කොයිද ඉන්නේ? ඊට පස්සේ අම්බෙන්න බැරිද? ඔන්න බලන්න කුසල භාව අකුසල භාවනා වැඩෙන හැටි. එතකොට මේ ගෑණිත් ඉවරයි. ළමයි දෙන්නත් ඉවරයි. අර ගෑණිටත් බොරුව කියන්නේ බැඳලා නැහැ කියලා. අර ගෑණිත් ඉවරයි. ඔන්න අදක්ෂ වුණොත් අමාරු වැටෙනවා. දක්ෂ වුණොත් රූප දකින්න එපා කියලා නෑ. ඇස් පේනවා නම් රූප පේනවා. ඒක අඳුරු කෙනෙකුට එමු වුණා රෑකට ගිහිල්ලා ගෙදරක නතර වුණා. ඒ ගෙදර තනිකඩ ගෑණියෙක් ඉන්නේ. ඒ ගෑණී ආඳුරම පොළඹව ගන්න ඔක්කොම අයන් දැම්ම රෙදි ඔක්කොම ගලෝලා එළුවෙන් ආඳුරන්ගේ ඇඟේ එල්ලිලා ඒ ආඳුරු ගල් ගෙඩිය වගේ වාඩි වෙලා හිටියා රාතන් වහන්සේගෙන. ඒ ආඳුරු මොකද හිතුවේ? කෙස්, ලොම්, නිය, දත්, මස්, ඇට මේ ශරීරයේ වහගෙන ඉන්නකොට තමයි ලස්සන. හැම ගැලවුවොත් ඉවරයිනේ. රෙද්ද ගැලෙව්වොත් කැතයි. වහගෙන ඉන්න තරමට ලස්සනයි. එහෙම. දැන් මේ රටේ සමහර කාන්තාව ඔළුවේ ඉඳලා වහගෙන ඉන්නේ බලන්න මූණ ලස්සනයි. මේක වැඩි ඇරගෙන යනකොට එයා කැතයි. එහෙම. එතකොට කුසලස්ස උපසම්පදා. ඒකට සිත තියෙන්න ඕනේ. සචිත්ත පරියෝ දපණං තමන්ගේ සිත දමනය කරන්න ඕන. එපා මේක වැරදි. තමන් තමන්ටම.
එහෙම කළොත් ඒතං බුද්ධානුශාසනං එක තමයි බුදුවරුන්ගේ දේශනාව. වෙන දෙයක් නෙමෙයි. ඉතින් ඔය කෝකනේ අපි වෙසක් පොයේ දවසේ කරන්න ඕනන්නේ. එහෙම. අද මම මේ වැරදි කරන්නේ මේ වැරදි කරන්න අවස්ථාව ආවත් දැන් තරුණ කොල්ලෙකුට කෙල්ලෙක් බලෙන්න එනවා. එයා අතරින් නැහනේ. බලෙන්න එන්නේ ඒ වෙලේ අතරින්න පුළුවන් නම්. නෑ මේක ගැලපෙන්නේ නැහැ. එයා දක්ෂේ කුසලස් උපසම්පද එයා කුසලයටපත් වුණා. නැත්තම් කියන්නේ මොකද්ද වරද කරලා ඒ වෙලේ මට මොනෝ වුණත් දන්නේ ඈ එතනින් බේරෙන්න බැරි වුණා. ඒක නොකළා නම් මට සෞත්තුවක් වෙනවා. ඒවා කියලා බේරෙන්න පුළුවන්. ඒක කලින් කඩා ගන්න පුළුවන්. නියපොත්තෙන් කඩන දේ නියපොත්තෙන් කඩන්න නැත්නම් අන්තිමට පොරවක් හොයන්න වෙනවනේ. බුදුන් දකින්නවා කියන්නේ ඒකයි. මේ පිළිමේවත් දන්සලවත් තොරණවත් නෙමෙයි තමන්ගේ සිත දකින එක. මේ සිත තමයි ඔක්කොම කරන්නේ. දේවදත්ත ආවෙත් සිතින්. එයාගේ ක්‍රියාකලාපය එයාට ඕනනේ එයාගේ සිත ඇමතිස්සෙම කුවා උඹ බුදු ආඳුම මරලා බුදු වියන්. එයාගේ සිත වද දුන්නේ මේකයි. එයාට බැරි වුණා ඒකෙන් එළියට එන්න. එයාට එන්න එන්න ඒක වැඩි වුණා. ඒකයි අන්තිමට ප්‍රශ්නේ දීර්ඝ දිග ගියා. එයාට ඒකෙන් එයා ගොඩ ආව නම් එයා රහත් වෙලා එතකොට. එහෙම එක්කෙනෙක්. නමුත් එයාගේ සිත වද දුන්නා. දැන් සෙරෙප්පු දෙක උස්සන්නේ පන්සල දැන් වෙසක් පොහේ දවසේ බුදුන් වඳින්න ඇවිල්ලා. එහෙමයි. දැන් මං එදා කිව්වද කොයිද මං කතරගමට ගිහිල්ලා මට කකුල අමා නිසා මං එළියේ තොරණ ළඟ වාඩි වෙලා හිටියා. ආ. තොරණ ළඟ තමයි සෙරෙප්පු ගලවන්නේ. එහෙම. කුණු බක් කියාවා. එතන පළතුරු අරම විසි කරනවා. දැන් මං අර ගැට්ට උඩ වාඩි වෙලා හිටියා. මං එක තව ආඳුරනම කොයි ළමයි දෙන්නේගේ ඒගොල්ලෝ ගියා වඳින්න. මොකද මං සෙරෙප්පු දාගෙන හිටියේ. මොකව මට අමාරුයි ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න කියලා. ඒ කුණු එක කුණු කාරය කුණු එකතු කරන ගමන් එක කොල්ලෙක් ආවා ලස්සන සෙරප්පු දෙකක් තිබුණා ගෑන ළමෙක්. බිම වාඩි වෙලා සෙරප්පු දෙක කරා මේ පිටිපස්සේ කලිසෙමේ මෙහෙම ගාගත්තා. ගාලා ටී ෂර්ට් එක මෙහෙම කළා දිව්වා. කොහෙන් අල්ලන්නද? එතකොට මේවා වාගේ එක්කෙනෙක් දෙන්නේ කරනකොට තමයි මේ ප්‍රශ්නේ. දැන් බෝධි පූජාවට ඇවිල්ලා මයික් දාලා අපි පූජාව කරන කවුරු හරි සෙරෙප්පු දිහා බලාගෙන වැඳගෙන ඉන්නවා නම් ඈ එයාගේ සෙරෙප්පු දික ගලවල තියෙන එතන දැන් මං හොඳතෝක බලන් හිටියා. එයා වෙන මොකක් බෝධිය මොකක්වත් බලන්නේ නැහැ. සෙනග එයා සෙරෙප්පු දික බලාගෙනම තමයි හිටියේ. අපරාධය අපේක ඈ එහෙම මිනිස්සු නොදනුවත්කම එක තමයි අවිජ්ජාපච්චය සංඛාරා කියලා කිව්වේ. ඒකයි යන්න ඕවනේ බුදුහාමුදුරුවෝ පෙන්නුවේ. සෙරෙප්පු දෙක කවුරු හරි අරන් ගියා නම් සතුටු වෙන්න එපා. අනේ සාදු පොයේ දවසේ මම සෙරෙප්පු දෙක පූජා කළා. පූජා කරා. ඈ පන්සලේ අපිත් එක්ක ගා ගන්න ආවොත් අපි මේ වඳින්න එන්නේ අපේ සෙරෙප්පු උස්සනවා. දැන් අපි කොහොමද යන්නේ? අපි සෙරෙප්පු දෙන්නද? මම අපි මොනව කරන්නේ? ඕක දැන් හරියට තියෙනවා. එහෙම හරියට තියෙනවා. දැන් මේ වයසකය ගොඩාක් වයසයි. අනුන්ගේ බණ පොත උස්සන් ගිහිල්ලා. පොයේ දවසේ සිල් අරගෙන අදින්නාදානා වේරමණී කියලා ඉමින්සරේ අරගෙන පොත එයාගේ මල්ලේ දාගෙන. ඈ? කණ්ඩ පෙරේතක. ඉස්සර කණ්ඩ දුන්නේ නැහැ. ඉස්සර ගෙදරින් ගේන්න ඕන. සිල් ගන්නද? සිල් ගන්නකොට ගෙදරින් ළමයි කෑම ගේන්නේ. බත් මුලක් බැඳගෙන එනවා. දැන් එහෙම නෙමෙයිනේ දැන් මෙනු එකක් වෙනවා. හොඳටම කණ්ඩ තියෙන තැනට නිවසප්පුවිට වැඩි. මෙනු එකක් දෙනවා. දැන් එක තැනක මම බන්ට ගියා. එතන දානි දවල් වතුර බෝතලේ ඇඳ බටේ බීම බෝතලේ යෝගට් එක කිරි කප් එක මේ සිල් දවසේ අර ජෙලි බටරුයි මේ දාලා තියෙන කප් එක ෆ්‍රයිඩ් රයිස් ඒ ඔක්කොම මෙනු එකට තියෙන්නේ. ඒ ඔක්කොම ට්‍රේ එකේ තියලා මම පූජා කරන්න. හොඳයි. තියෙන වෙලාවෙ දී ගත්තා. සීලයකට නේ දෙන්නේ. එහෙම.
ඒක කණ්ඩ විතරක් යනවන දෙන කෙනගේ වරදක්න නෑ කන කෙනගෙන වරද දයන ඒක කාලා තුන වෙනකොට තේක බීල එලියට බැස්සුත් තුන වෙනකොට හොඳට බලන්නක සංගමාත්‍යය පාරදිගේ සිල්ලැත්තු තම යන්න තුනා මාර අන්තිම බණට ගියොත්තේ මරි අමාරුවටන මිනිස්සු නෑ අවස පූජාවට කවුරුත්නෑ ඔය නාකි ආච්චිලා තරපක් පිදි මේ දෙදක්විත ඊටපු තැන අවස පහට පාමාට පූජාවට ගියාම කවුරුත් නෑ කිල්ල ඒ නිසා බුදුන් දකිනවා කියන එක ඇස් දෙකෙන් දකින එක නෙමේ මේ ඇස් දෙකෙන් දකින ඔක්කොම බොරු බුද්ධියෙන් දකින්න ඕන නුවණ කියන්නේ නුවණින් දකින කෙනාට බුදු ආඳුරු පේනවා කරුණාව මෛත්‍රිය ඒව තමයි නුවණට පේන්නේ සමානාත්මතාවය ප්‍රියතාවය සැල්ලුවෙන් පෝෂණය කරන්න රුජු බව උජු බව මොලොක් බව කරණීය මෙත්ත සූත්‍රයේ තියෙනවා වගේ ඒ ගුණ බුද්ධං සරණං ගච්ඡාමි උන්නාන්සේ ළඟ තිබිච්ච ගුණ ටික තමයි අපි ගන්න ඕනේ ඒක තමයි සරණ යනවා කියන්නේ දැන් අපි ගුරුවරු ළඟට යන්නේ එයාගේ දැනුම ගන්නනේ එයා ඉපදිච්ච තැන් අරෝමිය අපිට ඕනේ නැහනේ. අහන්නේ නැහැ. අපි විද්‍යාවද ඉගෙන ගන්න එයා කියලා දෙන එක ඉගෙනගෙන ගෙදර එනවා. අපිට අනම්මනම් ඕන නැහැ. ඒ නිසා බුදුහාඳුරු කිව්වේ මොකද්ද? එතකොට අපි කරන්න ඕන මොකද්ද? කළ යුතු දේ සහ නොකළ යුතු දේ තෝරා බේරා අරගෙන කළ යුතු දේ පමණක් කරනවා නම් එයාට බුදුහාඳුරු පේනවා. ඒ නිසා වෙසක් සතිය හරි වටින මා සතියක්. මේ සතියේ ගොඩාක් මිනිස්සු පින් කරනවා. පින් නොකරන අයත් කරන සිල් ගන්න ඇති ඇතන පවුල් පිටිනු යන හොඳයි. ඒවයින් වැඩක් ගන්න ඕන. නිකන් දවසක් කාලදාන එක නෙමේ. අඩුමතනම වෙසක් පෝය දවසර කියලා ඉති පිසෝ ගාතාව සීයක්වත් කියනවා. ඔන්න බුදුන් පේනවා. ඕපදූප කතා කරලා දේශපාලන කතා කරලා. ඔය ඇවිද ඇවිද. ඇම තැනම ඔය ධර්මශාල ඇතුළි වාඩිවෙන්න කැමතින්නේ නැන්නේ. කෝයරි මුල්ලකට වෙලා තව ජෝඩුද දැන් සමාරින්න අරම්ම යන්න නැත්නම් එයා යන්නේ නැහැ. ඇයි උන් දෙන්නට කියලා කයිවාරු ගන්න ඕන. කෝයරි ගාක් ඇට ඉටි කොලයක් දාගෙන කකුලක් දිගටගෙන කාලා කාලා ඔයේ නිදි කිර කිර ඉන්නවා. එතකොට බුදුන් පේන්නෙත් නැහැ. Tamanට වෙච්ච සෙතකුත් නැහැ. දැන් අද ජාතික වේදිකාවේ මාතෘකාව බවට පත් වුණේ බුදුන් දැකීම. ඉතින් අද වගේ දවසක තමයි මල්ල රජ දරුවන්ගේ උපවත්තන නම් සල්ලුයනේදී තථාගතයන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙන්නේ. ඒත් අද ඔබ වහන්සේගේ දේශනේ අපි අහන් හිටියාම අපිට හිතුනේ උන්වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා නැහැ. තාමත් අපිට දකින්නට උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. අපි තමයි උන්වහන්සේව දකින විදිහ හොයාගන්නට ඕනේ. උන්වහන්සේගේ ධර්මයේ දැකීමෙන් බුදුරජාණන් වහන්සේට වැඩින්නට පුළුවන් පන්සලක් බවට අපේ හදවත පත් කරගන්නට පුළුවන්. ඉතින් මේ මග පෙන්වීම කරාට පූජනීය වන්දනීය බොරැල්ලේ කෝවිද ස්වාමින් වහන්සේට අපි බෙහෙවින්ම අපි පාද නමස්කාර පූර්වක ගෞරවය පිරිනමා සිටිනවා. ඉතින් සුපුරුදු විදිහට එළඹෙන පොහෝ දිනේදී ජාතක වේදිකාවෙන් අපි හමුවෙමු. ඉතින් අපි හැමදාම අපේ තථාගතයන් වහන්සේ දකින්නට උත්සාහ කරමු. ඔබට සම්මා සම්බුදු සරණයි.